මීට හරියටම වසර 17කට කලින් ඒ කියන්නේ 2004 වර්ෂයේ දෙසැම්බර් 26 වෙනිදා නුහුරු නුපුරුදු අමිහිරි අත්දැකීමකට මුහුණ දෙන්නට අපට සිද්ධ වුණා. නත්තල් දවසට පහුවෙනිදා ඒ වගේම උදුව පොහොය යෙදිලා තිබුණෙත් ඒ දවසෙමයි. අපේ රටේ බොහෝමයක් මිනිස්සු තම තමන්ගේ ආගම දහමත් එක්ක බැඳුණු ආගමික කටයුතුවල නිරත වෙලා හිටියා. සුමාත්‍රා දූපත්වට සිදුණු භූකම්පණයේ හේතුවෙන් මුහුදේ ඇතිවුණු සුනාමි තත්වය මහා රුදුරු ජලකඳක් අරගෙන ගොඩබිමට ආවා. ජාති ආගම් කුල බේද කිසිවක් මායිම් කරන් නැතුව ආපු මේ රුදුරු ජලකඳ ආයෙමත් මහ මුහුදටම ඇදිලා ගියේ අපේම සහෝදර ජීවිත දහස් ගණනක් උදුරගෙන. තවත් දහස් ගණනකට උන් හිටි තැන් විතරක් නෙවෙයි ඇඳි වතවත් ඉතිරි කරන්නේ නැතුව. සුනාමි වසංගතය පැමිණෙන වෙලාවේදී අපි දැක්කා මාධ්‍ය තුන ලංකාවේ ඒ වෙලාවේ බංගලාදේශයේ මේ පවා අර ගම් හැම පොකුණක් තියෙනවා එක ගමක. ඒ පොකුණක වතුර මුහුද රැල්ල ගහනවා වගේ අපි දැක්කා. ඉතින් මේ සුනාමි වසංගතයේ විෂණේ අපිට පස්තුනා. ඉතින් ඒ කොහොම දුක්මුසු අනගාටුදායක පොතක්. ඉතින් ඒ වෙලාවේදී අපි දැක්කා මාධ්‍ය තුල මේ සාමූහිකව එකට එකතු වෙලා මේ හැමෝටම උදව් උපකාර කරපු ස්වභාවයක් දැක්කා. ඉතින් ඒ මියගිය ජීවිත බොහෝ බලාපොරොත්තු පුදවෙනගෙන හිටපු අය, ඉතින් එයා එක මොහොතක එක ක්ෂණයක ඒ බලාපොරොත්තු වලින් ඒ කිසි දෙයක් නැතුව සභා ධර්මයට පත් වුණා. ඉතින් එය එක දෙයක් වුණා, අපිට මතක හිටින කාලෙක නොවිච්ච දෙයක් වුණා. ඉතින් එවැනි තත්ත්වයන් වලින් පාඩම් ඉගෙන ගත්ත අපි ඕනෑම මොහොතක මෙවැනි තත්ත්වයන්ට ගෙන් වැළකීමට ප්‍රාර්ථනා කරන ගමන් යථාර්ථයට අපි මුහුණ දෙන්න ඕනේ කියන සාමූහිකව අපි හැම දෙනාම මේ සුනාමි වසංගතයේ නියදී හැම දෙනාටම පින් පමුණුවමු. ඒ අයට මෙවැනි අකල් මරණ කිසිම කාලයකවත් ගොදුරු නොවේවා. ඒත් එක්කම ඒ උපදින හැම භවයකම බොහෝ දීර්ඝාස ඇතුව උපත ලැබීමට මේ හැම දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. ඒ වගේම ප්‍රාර්ථනා කරන ආගමකට අනුව ඒ අයට එදා අපි සියලු භේදබින්නකම් පැත්තකට දාලා එක ජාතියක් විදිහට එකතු වුණා. සෝබාදහමෙන් අපේ ජීවිතවලට අපේ රටට එල්ල කරපු ඒ දැවැන්ත අභියෝගය අපේ එකමුතුකමින් කෙටි කාලයක් තුළ අපි සාර්ථකව ජයගත්තා. රුදුරු විසින් ආවත් එදා ඒ සුනාමි රළපහර ජාති ආගම් බේද පසෙකලා එකට එකතු වෙලා අභියෝග ජය ගන්න අපිට හොඳ පාඩමක් කියලා දුන්නා. සුනාමිය අපිට හොඳ පාඩමක් උගන්වන්න තමයි ගියේ. සුනාමිය කියතවාච්චේත් සම්බන්ධ වෙලා දහස් ගාණක් අපේ සහෝදර ජනතාව ජාති ආගම් කුල පක්ෂ ભેදයකින් තුර සිංහල දෙමළ මුස්ලිම් ක්‍රිස්තියානි බේග මෙලේ කියලා වෙනසකට කුගක් දෙනක් ඒකින් ජීවිත ක්ෂේත්‍රපත් වුණා. කුගක් දෙනක් අදත් ආබාධිත තත්ත්වයට පත් වෙලා ඉන්නවා. නමුත් මේ සුනාමිය කාටත් පොදු විපතක් වුණේ. මේ නිසා විපත අපි ආගම ජාති බලලා එන්නේ නැහැ. ඒක ආවල් හාවල් එකනට කියලා වෙන් කරලා ඉන්නේ. විපත සුභා ධර්මය පොදුයි. මේ නිසා මේක අපි තේරුම් අරගෙන අපි මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන අපි මේ සුනාමියේදී අද සීපත් කරන මේ දවසේදී මේ සුනාමියේ ජීවිත ක්ෂේත්‍රපත් වෙච්ච අපේ සහෝදර ජනතාවගේ පෞලය ජීවතුන් අතරේනේ පෞලයට ඒ දූදරුවන්ට දෙමව්පියන්ට අපගේ ගෞරවනීය බලවත් ශෝකය අදත් අපි පුද කරනවා. එම නිසා අපි ජාතින් අතර වෙන්නුනාට ආගම් අතර වෙන්නුනාට අපි මනුස්ස වර්ගයෙන් අපි කොහොම එකයි. අපි සියලුම මනුස්ස වර්ගයන්ගෙම එංගේ දුවන එකමලේ රතුලේ. මේක තේරුම් අරගෙන අපි මේ සුනාමිය මත පාඩමක් අදත් මතක් කරගෙන අපි මේ ඛේදවාචකය අඳුර හිතන අරගෙන අපි ජාති ભેද ආගම් ભેද කුල ભેද පක්ෂ ભેද සියල්ල මතන්න අපි එකමුතුවේ ජීවත් වෙන්න ඕනේ. මේ කොරෝනා වසංගතයත් මේ පණිවිඩය තමයි අපිට ලබා දීලා දැන් රටයි ලෝකයේ ලක්ෂ ගාණක් 40කට වැඩි පිරිසක් මිලියන 4-5කට වැඩි පිරිසක් ජීවිත රක්ෂණය පත් වෙලා ඉන්නවා මේ කොරෝනා වසංගතයෙන්ද. එමෙලෙස ඉන්න කට්ටිය අපි ආරක්ෂා කරගෙන මේ කොරෝනා වෛරසයේදී අපි සෞඛ්‍ය මාර්ගපදිස් තරයෙන් පිළිපෙදීගෙන අපි මේ උවදෙරෙන් අපේ ජනතාවයි අපේ අසල්වැසියයි අපේ ජාතියයි රටයි ලෝකයාම ආරක්ෂා කර ගැනීමට අපි සියලු දෙනාම කටයුතු කර මුපත එනකොට වසංගත එනකොට එක්කෙනෙක් එක ජාති එක ආගම් බලලා ඉන්නේ කාට පොදුින්දම ඉන්නේ. මේක තේරුම් ගන්න අපි රට තුල ජාති ආගම් කුල පක්ෂ ભેදයකින් තොරව සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙනසක් නැතුව එකම ලක්මාවගේ දූදරු විදියට අපි සාමයෙන් සතුටින් සමාදානයෙන් ජීවත් වෙමු කියන පණිවිඩය අද දවසේදී රටේ ජනතාවටම ප්‍රකාශ කරමින්
සීලෝ දෙනාටම දෙවියන්ගේ ආශිර්වාද පිට සෙමදා ලැබේවා. පුංචි ශ්‍රී ලංකාව ලෝකෙම ඉදිරියටම යාමට සීලෝ ජාති මාතුල් වෙදීගෙන කටයුතු කරමුගෙන පණිවිඩය ලබා දෙන්න මම කියනවා. ස්තුතියි. අස්සලාමු අලයිකුම් ආයෝ. මේ මොහොතේ ගෙවමින් සිටින්නේත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. කටුක අමිහිරි අත්දැකීම් ගොඩක් උරුම කරමින් ගෝලීය වසංගතයක් බවට පත්වලා තියෙන කොරෝනා වෛරසය පරාජය කරන එක අද අපි හමුවේ තියෙන දැවැන්ත අභියෝගයක්. අපි නැවතත් එකට එකතු වෙලා තමන් ගැන විතරක් නෙවෙයි අනෙකා ගැනත් පරාර්ථකාමීව හිතලා වගකීමෙන් යුතුව කටයුතු කළොත් අපිට මේ අභියෝගයත් නිසක වශයෙන්ම ජය ගන්න පුළුවන්.